ලංකාවට හුස්ම ගන්න පුළුවන්ද? උන්නද්දාහයි මලද්දාහයි කියලා ගහන්න ඕනෙම මැච් එකක්. සෙමි ෆයිනල් යන්න තාමත් තියෙන කෙස් ගහක අවස්ථාව. මේ Road to World Cup 2023 powered by camera LK. Cricket වලට ආදරය කරන හැමෝටම ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝකසලන තරගාවලියේ බංග්ලාදේශය සමග ක්‍රීඩා කරන තරඟයේ හොස්ම ගන්නවත් අමාරු තරගයක් බවට පත් වෙලා තිබෙනේ දිල්ලියේ වායුගෝලීය තත්ත්වයන් නිසා විතරක් නෙවෙයි ඉන්දිය තරගයෙන් ලැබපු පරාජයත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දැඩි පීඩනයකට ලක් වෙලා ඉන්න නිසා බංග්ලාදේශ කණ්ඩායම කොල්කටාවල ඉඳන් කිලෝමීටර් 1500ක් වයඹ දෙසට ගමන් කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායම වන්කඩේ වල ඉඳලා කිලෝමීටර් 1500ක් ඊසාන දිශාවට ගමන් කරන්නේ ඉන්දියාවේ වායු දූෂණයේ වැඩිම නගරයක් වන දිල්ලියේ අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණය වෙතට. Sounds වලට Sony, Sony වලට camera LK. මේ දිනවල දිල්ලියේ වායු දූෂණය ඉහළම මට්ටමක පවතිනවා AQI. Air Quality Index එහෙම නැත්නම් වායු තත්ත්ව දර්ශකයේ පහුගිය දින දෙකේදී 400 සීමාව පවා ඉක්මවා ගියා. මේ හේතුව නිසා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තමන්ගේ පොහුණු වීම පවා අතහැර දැමුවා. AQI 50ට හෝ ඊට අඩු නම් එය හොඳ තත්ත්වයක්. ඒ වගේම 200ට වැඩි වෙනවා කියන්නේ සෞඛ්‍යයට අතිශය අහිතකර තත්ත්වයක් බව තමයි වාර්තා වෙන්නේ. මේ තත්ත්වය ඇඳුම වැඩිවීම සහ විවිධ අපහසුතාවන්ට හේතු වෙනවා. අද සවස් කාලයේදී මේ AQI අගේ 180ක පමණ පැවති බවටයි වාර්තා වෙන්නේ. අන්තර්ජාතික කාලගුණ වාර්තා පෙරේම් කරන්නේ හෙට දහවල් 2ට පමණ මේක 200ට අඩුවෙන් පැවතුනත් හවස 7 විතර වෙනකොට 200 සීමාව ඉක්මවමින් 350ක් පමණ දක්වා ඉහළ යන්නට ඉඩකඩ තිබෙන බව. AQI යගේ 200 සීමාව ඉක්මවා ගියොත් තරඟය අතහැර දමන්නට සිදු වෙනවා. තරඟය ආරම්භ වෙන මොහොතේ දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක පමණ පවතින බවයි අන්තර්ජාතික කාලගුණ වාර්තා පෙන්වා දෙන්නේ. තරඟය අවසන් වෙද්දී සෙල්සියස් අංශක 21ක් පමණ දක්වා උෂ්ණත්වය පහත බසිනවා. එවැගේම සුළං වේගය පැයට කිලෝමීටර 4ක පමණ සාමාන්‍ය සුළං වේගයක් තමයි පවතින්නේ. රාත්‍රී කාලයේදී පින්න ඇද වැටීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. මේ උෂ්ණත්වය සෑහෙන දුරට පහළ බැසීමත් එක්ක වර්ෂාවකට කිසිදු ඉඩක් නැති බව තමයි අන්තර්ජාතික කාලගුණ වාර්තා සඳහන් කරන්නේ. ලෝක කුසලානේ බලන අතරේ ඔයාලගේ ෆැන්ටසි ටීම් එකක් සිලෙක්ට් කරලා මිලියනයක් තෑගි දිනන්න. Google Play Store එකෙන් Apple App Store එකෙන් දැන්ම Neuball App එක ඩවුන්ලෝඩ් කරලා ගේම් එකට සෙට් වෙන්න. ශ්‍රී ලංකාව ක්‍රීඩා කරපු පළමු තරඟයේ දකුණු අප්‍රිකාව සමග පැවතුනේ මේ ක්‍රීඩා පිටියේදී වගේම මේ ක්‍රීඩාංගණයේ පැවතුච්ච අවසන් තරඟයේ බවට පත් උනේ ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය අතර පැවති තරඟයේ. ඉතින් මේ තරඟ සියල්ලම හයි ස්කෝරින් ගේම්ස් බවට පත් වුණා. මේ නිසා මේ තනතිරුව ලකුණු තිබෙන තනතිරුවක්. ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 399ක් ලබාගෙන නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 90කට සීමා කරන්න සමත් වුණා. ඉතින් ලකුණු 350ක් හොඳ ලකුණු සංඛ්‍යාවක් විදිහට අපිට සටහන් කරන්නට පුළුවන්. ඒ වගේම කුඩා ක්‍රීඩාංගණයක් ස්ට්‍රේට් බවුන්ඩරිස් මීටර 68 සීමාවේ තියෙනවා. මීටර 65 සීමාවේ තමයි ස්කෝයර් බවුන්ඩරිස් පවතින්නේ. මේ ක්‍රීඩාංගණය දඟපන්දුවටත් යම් තරමක සහයෝගයක් දක්වපු ක්‍රීඩාංගණයක් බව තමයි පසුගිය තරඟ කිහිපය අධ්‍යයනය කරද්දී අපිට දැක ගන්නට ලැබෙන්නේ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරඟ 53ක් පැවැත්විලා තියෙනවා. මේ අතරින් තරඟ 42ක ජයග්‍රහණය ශ්‍රී ලංකාව හිමි කරගනිද්දී තරඟ 9ක් පමණයි බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරන්නට සමත් වෙලා තිබෙන්නේ. ලෝක කුසලාන තරඟ ඉතිහාසය තුළ කණ්ඩායම් දෙක තරඟ 3ක් ක්‍රීඩා කරලා තිබෙනවා. මේ තරඟ 3ම පහසු ජයග්‍රහණ වාර්තා කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙලා තිබෙනවා. මේ තරගාවලිය තුළදී ශ්‍රී ලංකාව ජයග්‍රහණ දෙකක් වාර්තා කරගනිද්දී බංග්ලාදේශය තවමත් මේ තරගාවලිය තුළ පරාජය කරලා තිබෙන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පමණයි. ප්‍රතිකරණයට හොඳ ක්‍රීඩාංගණයක් නිසා කාසිය වාසිය දිනා ගන්නා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙන්නට වැඩි ඉඩකඩක් තිබෙනවා. ඉතින් හොඳ ලකුණු සංඛ්‍යාවක් බෝඩ් එකට දාගත්තොත් පින්න ඇද වැටෙන්නට කලින් ප්‍රතිවාදීන්ගේ මුල් කඩුලු කිහිපය දබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම වුණොත් පහසුවෙන් තරඟයේ ජයග්‍රහණය කරන්නට පුළුවන්. ඉතින් පසුගිය තරඟ සියල්ල අධ්‍යයනය කිරීමේදී පළමුවෙන් පන්දුවට පහර දීපු කණ්ඩායමට වැඩි වාසියක් තිබිච්ච බව තමයි අපට දැක ගන්නට හැකියාවක් ලැබෙන්නේ. කෙසේ වෙතත් අපි අවසන් වතාවට මේ ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කළේ මාසයකට කලින්. මේ නිසා මේ පින්න කියන සාධකයේ කොයි විදිහටද මේ තරඟයට බලපාන්නේ කියන එක අධ්‍යයනය කරලා ඒ අනුව කාසිය වාසියේ තීරණය ගන්නට වැඩි ඉඩක් තියෙනවා. ඉතින් විදූ දකින්නේ කාසිය වාසියේ දිනන කණ්ඩායම පන්දුවට පහර දෙන්න වැඩි ඉඩකඩක් තියෙන බව.
මේ තරඟයේදී කුසල් ජනිත් පෙරේරා සහ දුනිත් වෙල්ලාලගේ ආපහු කණ්ඩායමට පැමිණෙයි කියලා විදු අපේක්ෂා කරනවා. විශේෂයෙන් කුසල් බංග්ලාදේශයට එරෙහිව හොඳ තරඟ වාර්තාවක් තිබෙන ක්‍රීඩකයෙක්. ඉතින් මේ තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු ලකුණු සංඛ්‍යාවකට යාමේ අවශ්‍යතාවක් පවතිනවා. ඒ නිසා ඔහු සාර්ථක ආරම්භයක් ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගත්තොත් ඒක ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත්ම වැදගත් වෙනවා. බංග්ලාදේශ කණ්ඩායම වෙනසකින් තොරව ක්‍රීඩා කරයි කියලායි විදු හිතන්නේ. පිතිකරුවන්ට වාසිදායක ක්‍රීඩා පිටියක් නිසා උපරිම පිතිකරන ශක්තිය යොදාගෙන ඔවුන් මේ තරඟයට ක්‍රීඩා කරයි. මොකද ඔවුන්ටත් ශූරයන්ගේ කුසලාන සඳහා සුදුසුකම් ලැබීමට මේ තරඟාවලියේ මුල් අට දෙන අතරේ රැඳී සිටීම අත්‍යවශ්‍ය වෙනවා. එනිසා ඔවුනුත් ජයග්‍රහණයක් සොයමින් තමයි ඉන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් මේ තරඟාවලිය තුළ විවිධ දක්ෂතා අතර හිටියත් කණ්ඩායම පරාජයට පත්වෙච්ච තරඟ අපකීර්තිමත් වාර්තා රැසක් පිහිටුවමින් තමයි පරාජයට පත් වුණේ. මේ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල කණ්ඩායමක් විදිහට මේ තරඟාවලිය තුළදී හංවඩු ගැහිලා තියෙනවා. මේ නිසා ශ්‍රී ලංකාව මේ අවමානයෙන් ගැලවීමේ සටනක් විදිහට තමයි ඉදිරි තරඟ දෙක පාවිච්චි කළ යුත්තේ. එතනදී තමන්ගේ උපරිම හැකියාවන් ප්‍රදර්ශනය කරලා තමන්ට වෙච්ච මේ අවමානය අකාමකා කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. මේ තරඟ දෙක නිකම්ම ජයග්‍රහණය කරන්න උත්සාහ කරලා වැඩක් නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටේට යන්න තියෙන ඉතාම සියුම් අවස්ථාවක්. මේක ප්‍රායෝගිකව ඉතාමත්ම අපහසු කාරණයක් බව අපි හැමෝම දන්න කාරණයක්. හැබැයි මේක අපහසු වුණත් හැකි උපරිම උත්සාහය දරලා ආසන්නයටවත් යන්න උත්සාහ කරන්න ඕනේ. අවසන් හතර දින අතරට බැරි නම් 5-6 ස්ථාන දෙකෙන් එකකවත් මේ තරඟාවලියෙන් නිමා කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහ කළ යුතුයි. ඉතින් උපරිම උත්සාහය දරුවොත් අඩුම තරමේ 5 තැනට එන්න ශ්‍රී ලංකා කණ්ඩායමට බැරි වෙන්නේ නැහැ. කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවේදී කුසල් මෙන්ඩිස් උත්තර දීපු ආකාරයෙන් අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරි වෙලා තියෙන මේ සියුම් අවස්ථාව පිළිබඳව තවමත් හරියට කණ්ඩායම තුළට සන්නිවේදනය වෙලා නැති බවක්. ඉතින් මේ වෙනකොට කණ්ඩායම් ඉලක්ක කරන්නේ ශූරයන්ගේ කුසලාන තරඟාවලිය. හැබැයි මේ තරඟ දෙකම ශ්‍රී ලංකාව පරාජයට පත් වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම 8 ස්ථානයෙන් 15 යන්න තියෙන්නේ ඉතාම අඩු ඉඩක්. ශ්‍රී ලංකාව 8 තැනින් 15 යන්න තියෙන සම්භාවිතාවත් ඒ වගේම ශ්‍රී ලංකාව සෙමි ෆයිනල් යන්න තියෙන සම්භාවිතාවත් දෙකම එක හා ආසන්න වශයෙන් සමානයි කියලා සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහ කරන්න ඕනේ නිකන් මේ තරඟ දෙක ජයග්‍රහණය කරන්න නෙවෙයි, ලොකු ලකුණු පරතරයක් සහිතව දැවැන්ත ජයග්‍රහණ ඉලක්ක කරගනිමින් තමයි ඉදිරි තරඟ දෙක ක්‍රීඩා කළ යුත්තේ සහ සැලසුම් කළ යුත්තේ. මේ තරඟයේදී බංග්ලාදේශ ප්‍රතිකරුවන්ගේ දුර්වලතා පිළිබඳව විදු විශ්ලේෂණයක් කරන්නට යන්නේ නැහැ. මොකද අපි කලින් බංග්ලාදේශය පිළිබඳව ක්‍රීඩා කරපු තරඟවලදී ආසියා කුසලානයේදී ඇති තරම් මේ බංග්ලාදේශ ප්‍රතිකරුවන් පිළිබඳව කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම තවහිද් රිදෝයි කඩුල්ල තුලට එන පන්දුවට ඉතාම දුර්වලයි කියන කාරණේ අපි කතා කළා. ඒ විදිහටම ඔහු ආසියා කුසලානය තුළදී කිහිප වතාවක් දැවී ගියා. ඉතින් මේ වගේ බංග්ලාදේශය ගැන අපි සෑහෙන්න කතා කරලා තියෙනවා. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තියෙනවා, මේ විශ්ලේෂණ කරන්නේ ටීම් එකට පේන්නද කියලා. නෑ, මොකද මේ කණ්ඩායම ඇතුලේ වෘත්තීය මට්ටමේ විශ්ලේෂකෙක් ඉන්නවා. එතකොට ඔවුන් මීට වඩා ගැඹුරට ගිහිල්ලා මේ එක් එක් ක්‍රීඩකයන් පිළිබඳව වෙන වෙනම විශ්ලේෂණයන් සිදු කරනවා. ඒවා තරඟවලදී යොදා ගන්න බව අපිට දැක ගන්නට ලැබෙනවා. ඉතින් මේ සියල්ලමත් එක්ක විදු මේ වීඩියෝවලදී ඉතාම සරල මට්ටමින් මේ විශ්ලේෂණයන් ඉදිරිපත් කරලා පෙන්නන්නේ පාසල් මට්ටමේ ක්‍රීඩකයන්ට, ඒ වගේම යවුන් ක්‍රීඩකයන්ට මේ විශ්ලේෂණවල තියෙන වැදගත්කම, මේ දේවල් කොහොමද තමන්ගේ ගේම් එකට යොදාගන්නේ කියන කාරණය පිළිබඳව දළ අවබෝධයක් ලබා දෙන්න, සහ ප්‍රේක්ෂකයන් තරඟය නරඹනකොට ඇයි මේ දේවල් වෙන්නේ, ආ මේ ෆීල්ඩ් සෙටින් එක දාන්නේ ඇයි, එතකොට මේ පිතිකරුවාට මේ පන්දු යවන්න ගේන්නේ ඇයි, මෙන්න මේ වගේ දේවල් පිළිබඳව අවබෝධයක් එක්ක තරඟ නැරඹීම සඳහා තමයි මේ සරල මට්ටමින් කරන විශ්ලේෂණයන් විදු ඉදිරිපත් කරන්නේ. ඒ වගේම ක්‍රිස්සිල් බෝඩ් තමයි පුහුණුකරුවෙක් විදිහට ශ්‍රී ලංකාවේ මේ විශ්ලේෂණයන් වැඩි වශයෙන්ම යොදාගත්ත පුහුණුකරුවා මෑත කාලය තුළදී. ඒ වගේම ජාතික කණ්ඩායමේ සමහර ක්‍රීඩකයන් ඉන්නවා, මේ විශ්ලේෂණ කොහොමද තමන්ගේ ගේම් එක උඩට උස්සගන්න දායක කරගන්න ඕනේ කියලා නිසියාකාරයෙන් අවබෝධයක් නැති සහ ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදක්වන ක්‍රීඩකයන්. ඉතින් තරඟ විශ්ලේෂණ කළා කියලා ඒ විදිහටම ක්‍රීඩා කරලා තරඟ දිනන්නත් බැහැ. ඒ වගේම පුහුණු වීම විතරක් කළා කියලා විශිෂ්ටයෙක් වෙන්නත් බෑ. මේ සියල්ලම සමබරව යොදාගත්තොත් මේ විශ්ලේෂණ වලින් යොදා ගන්න කරුණු වර්තමානයේදී මේ ස්මාර්ට් වෙන ක්‍රිකට් ක්‍රීඩාවට කොහොමද තමන්ගේ තියෙන දක්ෂතාවයන් අනුව මේ කරුණුත් යොදාගෙන තරඟයකදී තමන්ගේ දක්ෂතාව වැඩි කරගන්නට ක්‍රියා කරන්න කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගත්තොත් තමයි තරඟ ජයග්‍රහණ කරන ප්‍රතිශතය වැඩි කරගන්න ඕනෑම කණ්ඩායමකට පුළුවන් වෙන්නේ වර්තමාන ලෝකයේ තුල.
නජිබුල් හොසෙන් ෂැන්ටෝ තමන්ගේ එක් දින ලකුණු 10 සම්පූර්ණ කර ගැනීම සඳහා තවත් ලකුණු 5ක් පසුපසින් ඉන්නේ. ටස්කින් හමඩ් තමන්ගේ එක් දින කඩලු 100 සම්පූර්ණ කරගන්න කඩලු 6ක් පසුපසින් ඉන්නවා. සදිර සමර වික්‍රම එක් දින ලකුණු 10 සම්පූර්ණ කර ගැනීම සඳහා ලකුණු 54ක් පසුපසින් ඉන්නේ. මහේෂ් තීක්ෂණ එක් දින කඩලු 50 ලබා ගන්න තවත් කඩලු 3ක් පසුපසින් ඉන්නවා. ශ්‍රීලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් වගේම ක්‍රීඩා ලෝලීන් විදිහට අපිත් ඉන්දියාව හමුවේ ලැබපු පරාජයත් එක්ක සෑහෙන මානසිකව ඇද වැටුණා. හැබැයි දැන් ඒ සියල්ලම අමතක කරලා මේ තරඟය සඳහා ක්‍රීඩා කළ යුතුයි. මොකද මේ තරඟාවලිය තුළ එංගලන්තයේ තරම් ශ්‍රී ලංකා කණ්ඩායම පහළට වැටලා නැහැ. එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් තාමත් තමන්ගේ රිදම් එකේ නැහැ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකීන් රසක් තමන්ගේ රිදම් එකට ඇවිල්ලා ඉන්නවා. පිතිකරණය පැත්තෙන් පැතුම් මේ වගේම කුසල් මෙන්ඩිස් සදීර සමර වික්‍රම චරිත අසලංක මේ වගේ පිතිකරුවන් දක්ෂතා අතරේ ඉන්නවා. පන්දු යෙමින් දිල්ෂාන් මදුශංක කැපී පෙන දස්කම් පෙන්ලා තිනවා. දුෂ්මන්ත චමීරත් කණ්ඩායමට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ සියලු දෙනා තමන්ගේ ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්ස් එක කලෙක්ටිව් පර්ෆෝමන්ස් එකක් බවට පත් කරගත්තොත් ඉතිරි තරඟ දෙක අපිට ජයග්‍රහණය කරන එක අපහසු වෙන්නේ නැහැ. අපේ ඔළුව තමයි හදාගන්න ඕනේ. ඔළුව හරියට හදාගත්තොත් මේ තියෙන දක්ෂතාවෙන් තරඟ ජයග්‍රහණය කරන්නට හොඳටම හැකියාව තියෙනවා. මේක නෙදර්ලන්තයේ සහ ඇෆ්ගනිස්තානයේ මේ තරගාවලිය තුළ ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඉතින් අපේ කොල්ලන්ටත් තමන්ගේ ඔළුව හදාගත්තොත් මේ ගේම් දෙකේ වෙනසක් කරන්නට බැරි වෙන්නේ නැහැ. තමන්ගේ 100%ක් දීලා මේ තරඟ දෙක ජයග්‍රහණය කරලා හොඳ විදිහට මේ තරගාවලිය ඉවර කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහ කළ යුතුයි. ඒ වගේම ක්‍රිකට් තරඟ අම්බානක පරදින කොටත් කණ්ඩායමත් එක්ක එකතු වෙලා හිටපු කණ්ඩායම දිරිගන්වපු ප්‍රේක්ෂකයන්ට සාධාරණයක් ඉටු කිරීමේ වගකීම මේ කණ්ඩායමේ සියලුම දෙනාට තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ඒ වගකීම ඉදිරි තරඟ දෙකේදී අපේ කොල්ලෝ ටික ඉටු කරයි කියලා. ජයග්‍රහී පසු දැක්මකින් හමු වෙන බලාපොරොත්තුවෙන් තමයි අපි සමු අරගෙන යන්නේ. හවස දෙකට තරඟය ආරම්භ වෙන්නේ. ඉතින් අපි එකතු වෙමු වෙනදා වගේම අපේ කොල්ලෝ ටිකට උපරිම සහයෝගය ලබා දෙන්න. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න කැමති හැමෝම ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.